උපයන විට ගෙවීමේ බදු හෙවත් පේටක්ස් අයකිරීම මුළුමනින්ම ඉවත් කිරීමෙන් පසු ආදායම් බදු අයකරුණු ලබන ආකාරය පිළිබඳ තොරතුරු හා සංවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා පැහැදිලි කළේ මෙලෙසින්. පේ බදු මත රජයේ සේවකයෝ, පෞද්ගලිකංශයේ සේවකයෝ බදු ක්‍රමය හා රජය ගැන විශාල කලකිරීමකට පත් වෙලා තිබුණා. ඔබ උපයන විට බද්දට යටත් නම් එහි බදු කපාගෙන ඉතුරු කොටස තමයි ආයතනය ඔබට දෙන්නේ. රුපියල් 125,000ට වඩා වැඩි නම් දීමනා සමගම මේ අදාළ වෙනවා. සාමාන්‍යයෙන් විධායක මට්ටමේ නිලධාරීන් රුපියල් 30,000-40,000 සිය වැටුපෙන් මේ සඳහා ගෙවනවා. මේ ක්‍රමය මින් පස්සේ නැහැ. දෙසැම්බර් පළවෙනිදා පටන් උපයන විට බද්දක් නැහැ. ඔබ ආයතනයෙන් දීමනා ඇතුළුව ලබන වැටුප රුපියල් 250,000ට වඩා වැඩි නම් අනෙක් පුරවැසියෝ වගේ ආදායම් බදට යටත් වෙනවා. ආදායම් බදත් බොහොම පොඩි එකක්. මේ අසාමාන්‍ය සහනයක් තමන්ගේ ශ්‍රමය, තමන්ගේ දැනුම, තමන්ගේ ශක්තියින් වැය කරන වැඩ කරන ජනතාවට දෙන්න පුළුවන් උපරිම රාජ්‍ය සානුබලයේ දිරිගැන්වීම තමයි මේ ලබලා දීලා තියෙන්නේ. ඔබ රාජ්‍ය පුද්ගලික හෝ කවර ආයතනයක සේවය කළත් මින් පසු බදු ලෙස වැටුපෙන් අඩු කරන්නේ නැහැ. ඒ අනුව මින් ඉදිරියට ආදායම් බදු අයකිරීමේ අවම සීමාව රුපියල් 250,000ක් දක්වා සංශෝධනය කර ඇති අතර ස්තර තුනක් යටතේ 6%, 12% සහ 18% යන ආදී වශයෙන් ආදායම් බදු අයකිරීමක් සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව පළමු රුපියල් 250,000 ඉක්මවා යන ප්‍රමාණයට 6%ක්ද, දෙවන රුපියල් 250,000 ඉක්මවා යන ප්‍රමාණයට 12%ක්ද, තෙවන රුපියල් 250,000 ඉක්මවා යන ප්‍රමාණයට 18%ක්ද යන ආදී වශයෙන්. එසේම මීට පෙර අය කරන ලද උපරිම ආදායම් බදු ප්‍රතිශතය වුණු 24% සීමාවද මේ අනුව 18%ක් දක්වා අඩු කර ඇති අතර මේ නව බදු සංශෝධනවලට අනුව රුපියල් 250,000ට වැඩි ආදායමක් ලබන සේවා නියුක්තිකයෙක් නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගෙනුවක් විවෘත කර ස්වයං තක්සේරුව සිදු කර බදු ගෙවීම සිදු කළ යුතු වෙනවා. මේ වගේ වීඩියෝස් දිනපතාම නරඹන්නට සිංහල ඔන්ලයින් අපේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. පහතින් තියෙන බෙල් අයිකනේ ක්ලික් කළොත් අපි වීඩියෝස් දාපු ගමන් බලන්නටත් ඔයාලට පුළුවන්. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ගිහිල්ලා එන්නම්.